ුවන් කියලා පිළිගන්න ආදරණ YouTube යහළුවනි ඉහලේ නිසිලු දෙනම් කලින් වීඩියෝ එකට ඉල්ලීමක් කරලා තිබුණා මං කලින් කතා කරේ Goodreads වල ඉංග්‍රීසි පොත් සම්බන්ධයෙන් සහ Betterable Books වලින් පොත් ගන්න කොහොමද කියලා ඉල්ලීමක් කරලා තිබුණා හොඳ audio book මිලදී ගන්න පුළුවන් නැත්නම් හොඳ audio book තියෙන website එකක් app එකක් එහෙම තියෙනවද කියලා ඉංග්‍රීසි පොත් කියවන්නන්ට ඉතින් ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක හැදුවේ ඕගලන්ට Google එකට ගිහිල්ලා ඕන පොතක් එහෙම නැත්නම් audio books හොඳ website එකක් free ලබාගන්නේ කොහොමද කියලා ඉංග්‍රීසියෙන් ගැහුවට පස්සේ එතනිනුත් එනවා විස්තර ගණනාවක් නැත්නම් වෙබ්සයිට් ගණනාවක්. නමුත් මම පෞද්ගලිකව භාවිතා කරන වෙබ්සයිට් ටිකක් ගැන තමයි ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් ඇන් ඇඩ්වාන්ටේජස් ගැන තමයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී ඒ ඉල්ලීමට අනුව මම මුලින්ම ඔඩියෝ බුක්ස් ගැන පටන් ගත්තේ මේ ඔඩිබල් එකෙන් ඇමසන් කම්පැනියත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ කරන ඔඩිබල් ඇප් එක තියෙනවා ෆෝන් එකට දාගෙන තමයි මම මුලින්ම මේ ඔඩියෝ බුක් ඉංග්‍රීසි ඔඩියෝ බුක්ස් ආන්න පටන් ගත්තේ. හැබැයි මෙතන පොඩි අවුලක් තිබුණා. අවුලක් කියන්නේ මම ඒ දවස්වල දන්නේ ඒ දවස්වල ඩොලර් වලින් ගත්තොත් මෙතනක් තියෙන සංඛ්‍යාව ඩොලර් 14.95ක් වගේ මුදලක්. කැනඩියන් ඩොලර් වෙන්නේ මෙතනන් තියෙන කොමර මර මතක හැටියට ඩොලර් 14.95ක් මුදලක් දශම හරි මොන හරි සත නෙමෙයි හරි. එතකොට කොහොම හරි ගෙවිලා ඒ විදියට ලබා ගත්තට පස්සේ මේකේ ඇත්තරම ෆ්‍රී දෙන්නේ පොත් දෙකක් පමණයි. නැත්නම් ඕඩියෝ බුක්ස් දෙකක් විතරයි. මේ ඕඩියෝ බුක්ස් දෙකක් ලොකුම වාසිය තමයි අපි හොයන්න යන ප්‍රසිද්ධ පොත්පත් මේකේ නැහැ. මේකේ නැහැ කියන්නේ තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවට මේගොල්ලෝ සපෝට් කරලා ඒ පොත දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක ඇතුළට ගියාට පස්සේ දැක්කේ එතන මුලින්ම ඔයගොල්ලෝ Amazon එකේ ගැහුවට පස්සේ Amazon එකේ තියෙන පොත්පත් වලින් ඒගොල්ලන් තියෙනවා account එක හදාගත්තම ෆ්‍රී පොතක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම ගියාට පස්සේ ඒ පොත අපේ ලංකාවට සපෝට් කරන්නේ නැත්තම් ලබා දෙන්නේ නැත්තම් ඉතින් ඇත්තටම වැඩක් නැහැ. මම ගිහිල්ලා තෝරන්න ගියේ ෆික්ෂන් බුක් එක. නමුත් අවසානයේදී Art of Seduction කියන පොත කොහොම හරි කියවන්න හම්බුණා. නමුත් අවාසනාවන්ත විදිහට මේගොල්ලෝ දෙන්නේ ෆ්‍රී බුක්ස් දෙකක් විතරයි. ඒක ඇත්තටම මදි. මාසයකට ෆ්‍රී බුක් දෙකක් කියන එක මදි. ඊට පස්සේ මට හම්බෙච්ච සයිට් එක තමයි audiobooks.com කියන සයිට් එක. ඒකත් ඒ වගේමයි. මට මේක ගොඩක් කාලයකට කලින් භාවිතා කරපින්ද මට මේකේ මුදල් සංඛ්‍යාව හොයාගන්නට බැහැ කොච්චර ගාන ගියාද කියන එක. හැබැයි මේකෙත් තියෙන එහෙමයි account එකක් හදාගත්තට පස්සේ ෆ්‍රී audio books 3ක් කියවන්න හම්බෙනවා කියන කතන්දරය. ඉතින් ඇත්තටම මේක මදි කියලා දැන් තේරෙන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. දැන් මම භාවිතා කරන්නේ මෙන්න මේ ස්ක්‍රිප්ට් එක. ඔගලන්ට මෙන්න මේ තිබෙන ඇති ස්ක්‍රිප්ට් කියලා ගැහුවට පස්සේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාට පස්සේ දැනට භාවිතා කරන ලංකාවට උචිත මම දන්න විදියට පෞද්ගලිකව මම භාවිතා කරන අනිත් වෙබ්සයිට් ඇති කරුණාකරලා රෙකමෙන්ඩ් කරන්න. මටත් අනිවාර්යයෙන්ම කියවන්නට ඕනේ. ඒ වගේ ලාභදායක සහ ප්‍රයෝජනවත් හොඳ පොත් තියෙන අලුත් පොත් තියෙන වෙබ්සයිට් ඔඩියෝ බුක්ස් තියෙන වෙබ්සයිට් තියෙනවද කියලා. මෙන්න මේ ස්ක්‍රිප්ට් එක තමයි අංක එක මට හම්බෙච්ච හොඳම සයිට් එක. හේතුව ඇයි මම එහෙම කියන්නේ, මේක ඩොලර් 8.99ක් මුදලක් මාසෙකදී යටතේ ඕනම පොත් සංඛ්‍යාවක් ඕනම ඔඩියෝ බුක් සංඛ්‍යාවක් ඕනම අපි කියනවාත් ebook සංඛ්‍යාව මෙතනදී කියවගන්න හැකියාව තියෙනවා. අලුත් පොත් පරණ පොත් හැම දෙයක්ම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම පාඩුවක් නැහැ මේක මිලදී ගත්තා කියලා. මම ඇත්තට මේකේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේක පළවෙනි මාසේ ෆ්‍රී. පළවෙනි මාසේ ෆ්‍රී කියන්නේ ඩොලර් ඔයගොල්ලෝ ඩොලර් 8.99ක්වත් ගෙවන්න ඕනේ නැහැ. පළවෙනි මාසේ account එක හදාගත්තට පස්සේ ෆ්‍රී. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන දේ තමයි සාමාන්‍යයෙන් මම නම් පළවෙනි මාසෙම කියලා ඉන්නේ දෙවෙනි මාසෙ ඉඳලා තමයි ඒක කරේ. ඔයගලන්ට අවශ්‍ය ඕමනා කරන ඔඩියෝ බුක් සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. දැන්ටවත් මේ ඔයගලන්ට පේනවා ඇති මම කියවන්නට බලාපොරොත්තු වෙලා තියෙන මේ දැන් මේ සේව් කරන් තියෙන මේ පොත් සියල්ලම මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ කියවන්න ආසාවේ. විශේෂයෙන්ම මේ ද ගුඩ් ඉන්ඩියන්ස් කියන හොර නවල් එකේම මම විශේෂයෙන්ම ඩවුන්ලෝඩ් කියවන්න කරගෙන බලන් ඉන්නවා කියවන. ඉතින් කොහොම හරි ඔයගලන්ට පුළුවන් මේ ඔඩියෝ බුක් සියල්ලම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඔයගලන්ට මාසෙ ඇතුළත දෙදෙන් බැරිලාකත් හිතන්නකෝ මාසෙ ඉවරුණා. ජනවාරි උදාහරණයකට ගමු. පළවෙනිදා ඔයගොල්ලෝ මේ account එක active කරගත්තා. ඉතින් ඔයගලන්ට account එක active කරගත්තට මාසයක් වෙද්දී මේක close වෙනවනේ. ඉතින් close වෙන කලින් ඔයගලන්ට කරන් තියෙන සල්ලි ගැබෙන විදියට ඔයගොල්ලෝ ඒ දාගත්ත credit card debit card එක cancel කරලා මේ පොත් ටික මෙහෙම තියාගෙන ඔයගලන්ට use කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔගලන්ට ඒ පොඩ් ටික අහන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුව නැති නිසාවෙන් ඕගලන්ට ඒ ඩවුන්ලෝඩ් කරගත්ත පොඩ් ටික
පහසුවෙන්ම කියවගන්න පුළුවන් ඊළඟ මාසයක් යනකම් ඕගොල්ලන්ට ආයිත් සල්ලි දීලා මේ ඩොලර් 8.99ක් ගෙවලා මේ පොත මිලදී ගන්න. නමුත් මං දැන් කියන්න යන්නේ ඊට වඩා වෙනස්, මං දැන් කියන්න යන්නේ ඊට වඩා වැදගත් ප්‍රයෝජනවත් දෙයක් ගැන. මොකද්ද? ඒ තමයි ඕගොල්ලන්ට මම යටින් මේ ඕගොල්ලෝ දැන් ස්ක්‍රිප්ට් account එක හදාගෙන නැත්තම් මම යටින් මෙන්න මේ account එක දාන්න. හේතුව තමයි මේ account එක දැම්මට පස්සේ මේකේ account එක කියන්නේ මේකට link එක දාන්නම් පහලට ගිහලා link එක ලබාගෙන ඕගලන්ට වෙනම script account එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒකේ වාසියක් තියෙනවා. මොකද්ද වාසිය? අ ඉතල මට තියෙන වාසිය කියන්නම්කො. මොකද නැත්නම් ඔයගොල්ලෝ හිතයි link එකක් දීලා link එක sponsor කරනවා මට කීයක් හරි හම්බේ එහෙම කියලා. ඉතින් කොහොම හරි මට ලැබෙන්නේ link එක ඔයගොල්ලෝ මේකක ලබාගෙන මේක ඇතුළේ ගිහිල්ලා account එක හදාගත්තට පස්සේ මට තව දවස් 30ක මේ තින් earn rewards කියලා දින මෙතනින් තව මට දවස් 30ක තව කියවන්නට මාසයක් ලබා දෙනවා. නමුත් ඕගොල්ලන්ට තියෙන බෙනිෆිට් එක මොකද්ද? ඕගොල්ලන්ට තියෙන දවස් 60ක්. දවස් 60ක් ලැබෙනවා ෆ්‍රී ඕගොල්ලන්ගේ පොට්ටික් කියවට. ආයිත් නෑ දවස් 30ක්වත් වැඩි ඕගොල්ලන්ට අවශ්‍ය ටික අර මං කියපු විදිහට ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මං ඩවුන්ලෝඩ් කරගත්ත ටික බලුවොත් එහෙම account settings වලට ගිහිල්ලා මං හිතන්නේ මෙතන තියෙනවා. හරි එතකොට එතනට ගියාට පස්සේ ඕගලන්ට download කරපු ටික බලන්න පුළුවන් වෙයි. කොහොම හරි වේවා download කරගෙන audio books books e-books magazine මේ හැම දෙයක්ම තියෙනවා. හරි කොහොම හරි වේවා මේ download කරපු ටික මට හොයාගන්න විදියක් නැහැ. saved එකේ දුකයි මම ගොඩක් වෙලාවට phone එකෙන් use කරන හින්දා මේකේදී නම් මං එන්නේ නැහැ. මං එන්නේ ගොඩක් වෙලාවට මේකේ PDF එකට මේ e-book එක මම download කරගන්නවා. e-book එක මේකේ download කරගෙන phone එකට audio book එක දාලා මෙන්න මේක කියවගෙන ඉනවා. මම දැන්ට අන්තිමට කියවුවේ my sister the serial killer කියන කෘති. කොහොම හරි වේවා පණ වීඩියෝට આવොත් එීම මේ link එක මම යටින් description එකේ දානවා. දැන් මට පස්සේ ඔයගලන්ට මේකෙන් ගිහිලා join වුණොත් account එකක් හදාගත්තොත් ඔයගලන්ට දවස් 60ක් දවස් 60ක් හම් වෙනවා. මාස දෙකක් හම් වෙනවා ඩොලර් 8.99ක් ගෙවන්න නැතුව. ඔයගලන්ට හැකියාව තියෙනවා මේ account එකත් එක්ක ඔයගලන්ගේ audio book ටික කියවගන්න. ඉතින් මම හිතනවා සමහර විටාවට ලොකු වැදගත්කමක් වෙයි කියලා. මොකද ඇත්තම කතාව කියමු පළවෙනි මාසේ මම මේකට මුදල් ගෙව්වා. දෙවෙනි මාසේ නම් ගෙවන්න හම්බුනේ නැහැ මේ කොරෝනා ආපු මුල් කාලවල. නමුත් මම එකතු කරගත්ත ඔඩියෝ බුක්ස් ටික මම හිමීට කියවන් ගියා. තුන්වෙනි මාසේ හතරවෙනි මාසේ වෙනකම් මම මේ තුන්වෙනි මාසේ ගෙවන්නේ මම තාම ස්ක්‍රිප්ට් එකත් එක්ක ඉන්නවා ජොයින් වෙලා. හේතුව ඒකේ අලුත් පොත් තියෙන නිසා. විශේෂයෙන්ම මෙන්න මේ කෘති මෙන්න මේ රින්ග්ස් අවුට් එක ඊනඟට පේන් ඇන් හීරෝයින් කියන කෘතිය ප්ලේන් ඇන් බෑඩ් හීරෝයින්. ඔව් මේ කෘති අලුතෙන්ම අලුතෙන්ම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා නම් ගුඩ් රීච් ඇවර්ඩ් වලට තේරිච්ච කෘති. මෙන්න මේ කෘතිය ඊළඟ ඒ වගේ කෘති සහ පරණ කෘති ගණනාවක ඕඩියෝ බුක් තියෙනවා. ඉතාමත් අපූර්වට ඔයගලන්ට කියවා ගැනීමේ හැකියාව තියෙනවා. ද හන්ටින් පාටි ඔයගලන්ට මතක නම් ඒක තමයි ෆැන්ටසි නවල් වලින් මේ පාර ගුඩ් රීච් ඇවර්ඩ් වල ෆස්ට් දින්නේ මහජන ඡන්දේ වැඩිම සංඛ්‍යාව. ඉතින් ඒ පොත පවා මට කියව ගන්න හම්බුණා. මෙන්න මේ ගුඩ් රීඩ්ස් මේ ස්ක්‍රිප්ට් එකට තැන්ක්ස් වෙන්න. ඉතින් කොහොම හරි වේවා ඉතින් ඕගලන්ට මේ වීඩියෝ එක අන්තිමේදී මම එකතු කරන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඕගොල්ලෝ account එක හදාගෙන ඕගලන්ට පුළුවන් ඒ පොත් කියවන්න. ඉතින් මට දැනගන්නත් ඕනේ ඕගොල්ලෝ දැන් තමත් audio books කියවනවද? කියවනවා නම් ඕගොල්ලෝ මට රෙකමන්ඩ් කරන්න පුළුවන් සයිට් මොනවද? මොකද අනිවාර්යෙන් ඇත්තටම කිව්වොත් එමේ අපිට ලංකාවේ ඉංග්‍රීසි පොත්පත් මිලදී ගන්නකොට මට තියෙන ඉෂුව එක මම හිතනවා ඕගොල්ලන්ටත් ඇති කියලා. එකක් තමයි හොයාගන්න බෑ පොත්පත්. දෙකක් තමයි හොයන්න කාල වේලාවක් නැහැ. මොකද අපි ගියොත් එම් ප්‍රධාන පොත්හලකට ඒ පොත්හලේ ඒව නැහැ. අහලත් නැහැ ඒ මිනිස්සු දන්නේත් නැහැ. ඊළඟට ඉෂුව එක තමයි තියෙන්නේ පොතක් ගත්තොත් එම් රුපියල් 2200යි 2600යි රුපියල් 10000ක් ගෙනිච්චත් පොත් තුනකට හතරකට වඩා ගන්න විදියක් නැහැ. ඒ පොත් තුන හතර මාසයක්වත් යන්නේ නැහැ. සති දෙකක් තුනක් වෙනකොට කියවලා ඉවර කරොත් එහෙම අනේ ඉතින් එච්චර තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන ඉඳ ඕගොල්ලෝ මට රෙකමන්ඩ් කරන්න ඕගොල්ලෝ ඔඩියෝ බුක් කියවනවද? ඒ ඔඩියෝ බුක් කියවන නම් මොන සයිට් එකද ඕගොල්ලෝ යූස් කරන්නේ කියලා දැනගන්නට කැමති. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ඕගොල්ලෝ මොන හරි දෙයක් ගත්තද පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉදිරිපත් කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂම මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන my sister the serial killer කියන කෘතිය පිළිබඳව මම එක කියවලා ඉවර කරපු නිසා. හරි එහෙනම් ආදරණීය ඔයාලට අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.